සුභ සංග්‍රහයක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මත්තුව දුර බැඩලීමේ දවැන්ත මෙහෙයුම. අපි විශාල වශයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධ වූ පුළුල් වැටලීම් එක දිගට කරන්න මේ වෙන විට සැලසුම් කරලා තිබෙනවා. විදුලි ගැටලු වලට විසඳුම් දෙන බව ඇමති රවි කියයි. උණුසුම හෙට තවත් ඉහළට. දසවන යවුන්පුරේ අරබන්න සියල්ල සූදානම්. ට්‍රම්ප් රුසියා කුමන්ත්‍රණ බොරුවක්. විමර්ශන වාර්තාව කියයි. කොළඹ නගරයේ හා මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැටලීම් ලබන මාස 3 වනදා සිට වඩාත් පුළුල් කිරීමට පියවරගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ උත්සව අවස්ථාවකට එක්වෙමින් ජනාධිපතිතුමා සඳහන් කළේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව එම වැටලීම් සිදු කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි. හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ නව පිහිනුම් තටාකයේ සිසු අයිතියට පවරා දීම අද සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඉහළ නැංවීමේ අරමුණෙන් ඉදිකළ මෙම පිහිනුම් තටාකයේ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 450ක්. එහිදී රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපිට තියෙන ලොකුම ඛේදවාචකයේ දරුවනේ මේ රටේ විශ්වවිද්‍යාලවලට මත්කුඩු නොමිලේ බෙදා හරින්නේ ජාවාරම්කාරයෝ. මේ රටේ කීර්තිමත් පාසල්වල ද්විතීක පාසල්වල අද මත්කුඩු වලට අබ්බැහි වෙච්ච පාසල් දරුවෝ ඉන්නවා රටේම. සමහර පාසල්වල විදුහල්පතිතුමාට සහ ගුරු මණ්ඩලයට පාසල පාලනය කරගන්න බෑ උසස් පෙළ පන්තිවල කුඩු පාවිච්චි කරන ළමයි නිසා. මේකේ අනික් ඛේදවාචකය ගැහණු දරුවොත් මේවට දැන් පෙළමිලා තියෙනවා. මේක බරපතල ජාතික ව්‍යසනයක්. මද්රව වලට විරුද්ධව බක්මහ දිවුරුම නමින් දිවුරුමක් දෙනවා අපි අප්‍රියල් 3 වෙනිදා උදේ 8:00 ඒ වගේම අප්‍රියල් 3 වෙනි පසුව දැනට කරන වැටලීම් වැඩි කරලා තිබෙනවා ඔබට දැක ගන්න පුළුවන් විශේෂයෙන්ම මත්කුඩු විශාල වශයෙන් භාවිතාවන කොළඹ නගරය ඒ වගේම බස්නාහිර පළාතේ මූදුබඩ දකුණු පළාතේ මූදුබඩ ඒ වගේම පුත්තලම වගේ මූදුබඩ ප්‍රදේශ නැගෙනහිර පළාතේ මූදුබඩ අපි විශාල වශයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධ වූ පුළුල් වැටලීම් එක දිගට කරන්න මේ වෙන විට සැලසුම් කරලා තිබෙනවා. මේ අතර පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 600ක වේදමින් බෙන්නේරිය ජාතික පාසලේ ඉදිකළ නව පන්ති කාමර ගොඩනැගිල්ල හා ශ්‍රවණාකාරය සිසු අයිතියට පවරා දීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සමරු පළකේ නිරාවරණය කර නව තිමහල් පන්ති කාමර ගොඩනැගිල්ල හා ශ්‍රවණාකාරයේ සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. විද්‍යාලයේ අඩුපාඩු කිහිපයක් පිළිබඳ දරුවන් කරන ලද ඉල්ලීමට අනුව විද්‍යාලයේ වෙත ප්‍රතිආශ්‍රිත කරන චල පද්ධතියක් හා බටහිර තූර්ය වාදන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට ඉදිරි සති දෙක තුලදී කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා. ප්‍රදේශයේ නිවාස නොමැති පවුල් කිහිපයක් වෙනුවෙන් ඉදි කෙරුණු නිවාසවල හිමිකම් ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපේ අලුත්ඔය කනිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක් වුණේ ඉන් අනතුරුවයි. ජනාධිපතිතුමා විද්‍යාලයේ සෙසු අඩුපාඩු පිළිබඳවද සුවබැලීමට අමතක කළේ නැහැ. එහිදී ජනාධිපතිතුමා විද්‍යාලයේ සිසුන් පිරිසකගේ දක්ෂතාද නිරීක්ෂණය කිරීමට එක් වුණා. රජයේ නිලධාරි මහත්වරුත් හිතන්නට ඕන නීතිය තියෙනවා එක් එක් දේවල් පිළිබඳව. නමුත් ඒ නීතියට වඩා සියල්ලට වඩා ඉහළින් තියෙන්නේ මනුෂ්‍යත්වය. ඒක නිසා මනුෂ්‍යත්වයට ඉහළින් දෙයක් නැහැ. මනුෂ්‍යත්වයට මිනිස්කමට පහළින් තමයි අනික් සියලු දේවල් තියෙන්නේ කියලා. අපි ඒ නිසා මේ වැනි ගම්මානයක තිබෙන ප්‍රශ්න තේරුම් ගන්න ඕනේ. දැන් අර බුදුන්හලට ගියාම අම්මා කෙනෙක් ඇවිල්ලා කිව්වේ අවුරුදු 21ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනවා. ඉදමෙ බලපත්‍රේ හම්බ වුණේ නැහැ කියලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදම්මන්සේ තියෙන්නේ මේ වට. මම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ කෝට්
කෝටි 6000ක් වැය කළා. දැන් මේ පස්වෙනි අවුරුද්ද පිබිදෙම පොළොන්නරුව වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ මේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ තිබෙන අත්‍යවශ්‍ය සේවාවන් අංග සම්පූර්ණ කරන්න. පාසල, රෝහල, ගමේ පාරවල් ටික, පානීය ජලය, අනිකුත් අවශ්‍යතා, ජීවත් වෙන්න ස්වයං රැකියා මේ වගේ දේවල් තමයි මේ කෝටි 6000න් අපි කළා තියෙන්නේ. මේ අවුරුද්දේ රුපියල් කෝටි 1200ක් වැඩ අවසන් වෙලා අවුරුද්ද අවසානයේ අපිට ගෙවන්න තියෙනවා. අර දරුවෝ විරිඳු කිව්වා. කියපු දේ මම හොඳට අහගෙන හිටියා. එයා කිව්වේ මේ අපිත් ආසයි පරිගණකය ඉගෙන ගන්න කියලා. ඒ නිසා මේ ගුරු නිවාස හදන ගමම්ම දිශාපතිතුමා පොල්ටි පරිගණක කාමරයකුත් මේ ගොඩ නැගිල්ලකට අල්ලලා හදලා දෙන්න අපි පරිගණකට ඉක්ුත් දෙවලා ඒ වැඩ ටිකක් කරමු. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්මදිනය ඊයේ දිනට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් දිවයින පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වන ජන්මදිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. අග්‍රමාත්‍යවරයාට සෙත් පතමින් සර්ව ආගමික වතාවත් මෙහිදී සිදු කෙරුණා. කලාකරුවන් සඳහා සුවසෙත කලාකරු අරමුදල පිහිටුවීම අග්‍රමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණේ කලාකරුවන්ට සෙත සැලසමින්. මෙති එමතිවරුන් කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර අග්‍රමාත්‍යවරයාගේ ජන්මදිනය වෙනුවෙන් අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩලයේද විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබුණා. අරලියගහ මන්දිර පරිශ්‍රයේදී එය පැවැත්වුණේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා කෘතිම පාද ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ සාගල රත්නායක, රුවන් විජේවර්ධන යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. බහුජාතික සමාගමකින් වැඩිමුදලකට මිලදී ගන්නා පිළිකා එන්නත්තුගේ වහාම නතර කරන ලෙස තමා උපදෙස් ලබා දුන් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මාතලේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වන ඔසුසල මාතලේ නගරයේදී විවෘත කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. දැන් ඊයේ වෙනකොට මම දැක්කා අලුත් ඖෂධයක් ඇවිල්ලා. ඒකේ මිල රුපියල් ලක්ෂ 5 මාරක් ඉන්ජෙක්ෂන්. ඒක කියනකොට මගේ ඉස්සරහට ගෝ ආරක්ෂක නිලධාරිවරයා කිව්වා සර් මගේ රෑදෑයෙකුට මේක ලියලා තියෙනවා ලක්ෂ 5 මාරේවත් 30ක් ගන්න කියලා. මම ඇහුවා මොකද්ද එයාගේ ලෙඩේ? එයා කිව්වා පියෝරු පිළිකාවක්. මම ඇහුවා මේ සභාපතිතුමාගෙන් කොහෙන්ද මේක එන්නේ? අර සමාගමේ. මට සැකයක් එතුණා මේ නම වෙනස් කරලා අලුතෙන් එනවා. මම කවහම කතා කරා මහාචාර්ය අසිතට. මම කිව්වා මට නම් සැකේ තියෙන්නේ මේක ඒකම. හරියට හරියම තමයි. සුළු වෙනසක් ඇති කළා. දැන් වෙනද පොල්ට එනවා තව නමකින්. දැන් මම ඒක බැලලා ලක්ෂ 5 මාරක්. මම කිව්වා හරි. දැන් එතකොට මම හෙව්වා කොච්චරක්ද? මෙතුමා ගත්ත ඖෂධ සංස්ථාවට අරගෙන බැලුවා මේ 200 දැන් ලොට්ස් දෙකක් අරගෙන තියෙනවා 400ක්. මේ වෙනම. මම ගව වහමනවත්ත. තව ඇවිල්ලා තියෙනවා ලොට්ස් තුනක්. මේ වෛද්‍යවරු ඉන්න. මම ගව වහමනවත්ත. යවන්න බෑ. ස්ටෙන්ට් එක දීුණේ ලක්ෂ 3000යි. මම ස්ටෙන්ට් නිකන් දෙන්න පටන් ගත්තා. එතෙක් ස්ටෙන්ට් දීලා දීුණේ කීයද මේ ලංකාවේ? නිදාස ඔක්කේ කිව්වට 100 3යි. ක්‍රීඩා ශාස්ත්‍රයේ නිරත විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් නව වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ඔලිම්පික් තරගයෙන් ජයග්‍රහණය ලැබුවන්ට මුදල් ත්‍යාග පිරිනමමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ඔලිම්පික් තරගාවලිය දුබායිදී පසුගියදා පැවැත්තුණා. එම තරගාවලියේදී පිහිනුම් සහ දුරපැනීමේ ඉසව් වලින් ශ්‍රී ලංකාව නියෝජනය කළ දරුවන් රන් පදක්කම් දිනා ගත්තා. මීටර 100 දුරපැනීම හා මීටර 50 පිහිනුම් මිසව්වලනුයි මෙම දරුවන් ජයග්‍රහණය හිමි කරගත්තේ. ඔවුන් වෙත මුදල් පරිත්‍යාග කිරීමට අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කටයුතු කළා. සිය පෞද්ගලික මුදලින් එම දරුවන් වෙත මූල්‍යාධාර ලබා දීම ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. මේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අපි සමාජය තුළ කොන් කරන්නේ නැතුව අපේ අවධානය යොමු කළා මෙවැනි දක්ෂ දරුවන්ට පුළුවන් තරම් අපෙන් ශක්තිය ලබා දෙන්නටයි මගේ අරමුණ. ඊටත් වඩා යම්කිසි වැඩසටහනක් කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේ ඔලිම්පික් ක්‍රීඩාවෙන් මම හිතනවා අපේ රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් හතරක් අපි ජයග්‍රහණය කළා තිබෙනවා. ඒක ඇත්තෙන්ම අපේ රටට ලොකු කීර්තියක්, ආඩම්බරයක්. ප්‍රමිතියෙන් යුතු බස් රථ ගෙන්වීමට අදාළ නිර්දේශ නීතිගත කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යංශවල වැශිෂ්‍යවලට අදාළ විවාදය අද පැවැත්ුණා. මැති ඇමතිවරුන් රසක් එහිදී අදහස් පළ කළා.
කටුනායක ගුවන් තොටුපළ සුරක්ෂිත ගුවන් තොටුපළක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය නව තාක්ෂණික වැඩකටයුතු සියල්ලක්ම පාහේ අපි මේ ගුවන් තොටුපළේ සවි කරා ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ ලෝකයේ ඉතාම ඉහළ මට්ටමේ ගුවන් තොටුපළක් බවට අපිට පත් කිරීමට පුළුවන්කම ලැබුණා 2017-18 අසරල ලංකා ගමනාගමන මණ්ඩලයේ ලාභයේ බිලියන 2ක් පමණ වෙනවා නවීන බස් රථ 2000ක් පමණ මේ වසරේ අපි ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා මින්පසුව ප්‍රමිතියෙන් තොර කිසිම බස් රථයක් මේ රටට ගේන්න බැරි වෙන විදිහට වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා මේ මාස තුල ඒක නීතිගත කරනවා මාතර බෙලියත් දුම්රිය මාර්ගය ලබන මාස විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා දවසකට අපේ රටේ පුද්ගලයන් 8 දෙනෙක් මාර්ගයේ මිය යන අනතුරු වලින් වැඩි 7කට 25000 වගේ වැඩි කරන්න මේ පිළිබඳව දැන් සාකච්ඡා කරගෙන යනවා අපි දැක්කා මේ පෙරේදා හොඳ දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය රථ කීපයක් ලබාගෙන සේවාවන් සහාය පාසුකම් ටික ලබා දෙන කටයුතු කළා අපි වෙරටවල් වල ගියාම ගරු අමතුමනි ඒ ප්‍රාණ ශේෂ්ත්‍රය වල තියෙන පාසුකම් ටික ආරක්ෂා කරන්න මේ රටේ ජනතාව මහ විශාල කාර්යතාවියක් කරනවා මම හිතනවා මේ නෙතන ගිරියන් යම්ක්ෂි මාර්ග උපදේශයක් ආරම්භ කරගතු යුතුයි කියන කාරණා 2017 වර්ෂයේ තමයි වරාය ඉතිහාසයේ වැඩිම ලාභයක් ලබන්න අපිට හැකියාව ලැබ. ක්‍රියාකාරීත්වයෙන් විශාලම වරායල් 34 න් පළවෙනි ස්ථානය අපි ලබා ගන්න සමත් වුණා. මං හිතන්නේ ලංකාවට හොඳ ඉන්දියාවේ බස් එක. චීනයේ ඉලෙක්ට්‍රික් බස් එක ගන්න ගියොත් මං හිතන්නේ මිලියන 50ක් 60ක් විතර වියදම් කරන්න වෙනවා. ඒක අපිට ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද අපේ අය කරන ගාස්තුව මගියගෙන් එකම ගාස්තුව. ඒක වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා මං හිතන්නේ ඉන්දියාවෙන් යුරෝ 4 එන්ජින් එක තියෙන බස් එක පරිසරයට හිතකාමී බස් එකක්. මොකද අපේ සාක්කුවට හරියලන විදිහට තමයි අපි බස් ගන්න ඕන. දුම්රිය මැදිරියක් වෙනම කාන්තාවන්ට පමණක් වෙන් කිරීම මේක ඉතාමත් හොඳ කාරණාවක්. මේක ඇත්තටම අපි මේ ඉතාමත් වැදගත් කාරණයක්. ඒක එතනින් නැවතුණා කියලා තමයි කියන්නේ. හැම දුම්රිය මේ සේවයේම නැහැ ඒක. අපි ඇත්තටම අත්හදා බැලීමේ ක්‍රමවේදයක් එක්ක ප්‍රධානම අවශ්‍යම දුම්රිය කීපයකට තමයි අපි පටන් ගත්තේ. දැනට ඒක ඉතාමත් සාර්ථක වෙලා යනවා. සමහර තැන්වල පෙට්ටි දෙකක් ඉල්ලනවා. හැම කෝච්චියකටම දාන එක ඒක ප්‍රැක්ටිකල් නැහැ. මොකද සමහර කෝච්චිවල දවල් වෙනකොට ඊතරම් සෙනගක් යන්නේ නැහැ. ඉතින් ඒක ගැන අධ්‍යයනයක් කළා. ඉදිරියේදී එහෙම කාන්තාවන්ට යන්න ඕනේ අවශ්‍යතාවයල් තියෙන හැම දුම්රියකම ඒක ක්‍රියාත්මක කරනවා. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින් පසුගිය පාලන සමයේ සිදු කළ හම්බන්තොට වරාය මත්තල ගුවන්තුඩුපළ වැනි ව්‍යාපෘති හේතුවෙන් ආයෝජනයේ නතර වී තිබූ බව නියෝජමාත නලින් බණ්ඩාර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. දැන් මේ ව්‍යාපෘති ආරම්භ කරන්න ඔබතුමාලා පරිසර දක්සිරු වර්තාවක් ගත්තා. මේ ආයෝජනය පැහැදිලිවම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හරි ක්‍රමවේදයට කරලා තියෙනවා. දැන් මෙතුමාලා කලින් කතා කරා ඕමාන් සමාගමක් සම්බන්ධ නැහැ කියලා. දැන් ඕමාන් රටේ කණිත ලැබතුමා ආවට පස්සේ කිබුල් කඳුළු හෙලනවා. පැහැදිලිවම පරිසර වාර්තා අධ්‍යයනයන් කරනවා. ඔබතුමාලා කලබල වෙන්න එපා. ඔබතුමා මම සතුටු වෙනවා. මේ ව්‍යාපෘතිය කෙරෙන්නේ නැති එකක් ගැන විදිහට හඳුන්වා දීම ගැන. මොකද මේක හැන්සාඩ් ගත වෙනවා. යම් දිනයක මේ ව්‍යාපෘතිය සිද්ධ වුණා දවසට ඔබතුමාට අඬන්න ඔය මේ ගොල්ලෝ වරායක් හැදුවා නම් මේ ගොල්ලෝ මේ වරායක් හදලා තියෙන කුමන කර්මාන්තේ ප්‍රදේශයට ගේන්නද? දැන් මේ ගොල්ලෝ කියන ලුණු ලේවාට ප්‍රශ්නයක්. ඊළඟට මේ ගොල්ලෝ කියන බූන්දල ඉන්න කුරුල්ලන්ට ප්‍රශ්නයක්ලු. එහෙනම් කුරුල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා නම් ලුණු ලේවාට ප්‍රශ්නයක් වෙනවා නම් මෙතන වරායක් හැදුවේ මොනවටද? එයාපෝට් එකක් හැදුවේ මොනවටද? මේ ගොල්ලෝ මොනවටද ගම්බිරිස් වෙලන්නේ මෙතන වරායක් හැදුවේ? එහෙම නැත්නම් මොන ලොන්ට ඉන්නද? තව මාස 18 ක සිමෙන්ති කර්මාන්තශාලා මේ භූමියේ දිනනවා. මම බොහොම වගකීමෙන් කියනවා. එදාට ඔබතුමාට අඬන්න වෙයි. ITN මාධ්‍ය ජාලයේ යහපත් මාධ්‍ය සංස්කෘතිය ඇගයීමට ලක් කිරීම ප්‍රශංසනීය බව විද්වතුන් පවසනවා. එම මාධ්‍ය ගමන සෙසු මාධ්‍යන්ටද ආදර්ශයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. රයිගම් ටෙලි සම්මානවලදී සම්මානීය නාලිකාව ලෙස ITN මාධ්‍ය ජාලය සම්මානයට පාත්‍ර වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විද්වතුන් මේ බව කියා සිටියා. හරවත් යම රූපවාහිනී මාධ්‍ය තුලින් බලාපොරොත්තු වන ප්‍රේක්ෂකයින් ඉතාම මන්දෝත්සාහි වෙලා හිටපු කාලයක ස්වාධීන රූපවාහිනිය සමබර හරවත් කාලීන වැඩසටහන් සහ ඉතාම නිර්මාණශීලී වැඩසටහන් ඉදිරිපත් කරන ලැබුවා. පසුගිය කාලයේ රූපවාහිනි ප්‍රේක්ෂකයෙක් විදිහට මමත් පෞද්ගලිකව ඉතාත් හදින් රසවින්ද ටෙලිනාට්‍ය මාලාවක් විකාශනය වුණා. උදාහරණයක් විදිහට කූඹියෝ ඒ වගේම සහෝදරයා වගේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෙක් විදිහට කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ අංශාධිපතිවරයා විදිහට මම ඉතාම උපපතනවා ස්වාධින රූපවාහිනියට සමස්ත ලාංකීය ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් මේ කරන සේවය පිළිබඳව ලාභය අරමුණු කරගෙන දිවෙන ටෙලිනාට්‍ය රැල්ලක් ඇතුලේ වඩා ප්‍රමිතියෙන් යුතු ටෙලිනාට්‍ය කොහොමද ප්‍රේක්ෂකාගාරයට ගෙනියන්නේ? එහෙම අභියෝගයක් ITN නාලිකාව බාර අරන් තිබුණා. මේ සම්මානය ප්‍රමිතිගත රූපවාහිනී ටෙලිනාට්‍ය විකාශය කිරීමේ ලහ ගත්ත ප්‍රයත්නයට ලැබුණු හොඳ සටහනක් කියලා මම හිතනවා. හරසුන් ටෙලිනාට්‍ය ලංකාවට ගෙන්වමින් ප්‍රේක්ෂක මනාපය කියන එක පසුපස යන නාලිකාවන්ට වඩා හොඳ පාඩමක් උගන්වනවා. වඩා වැදගත් වෙන්නේ මොකක්ද කියන්නේ? සන්නිවේදනයේ
මහගෙදර ස්වාධීන රූපවාහිනිය සේවය යම් කිසි විදියකට ජාතික මෙහෙවරක් කරා කියලා මේ මොහොතේ සතුටු වෙන්න ඕනේ. නව තේමාවන් නව ඉදිරිපත් කිරීම නව නිර්මාණකරුවන් හඳුන්වා දුන්න වෑයමක් විදිහට හඳුන්වන්න පුළුවන් අති උත්කර්ෂවත් ලෙස ප්‍රේක්ෂකයා වැළඳගත් සහෝදරයෝ ටෙලි නාට්‍ය. ඒ නාට්‍යයට කිසියම් සම්මාන උළෙලකදී ඇගීමක් ලැබීම මම හිතන්නේ තාමත්ම වැදගත් කාරණාවක්. පොදුවේ ගත්තාම සම්මාන විශිෂ්ට බහුතරයක් ITN නාලිකාව ලබා ගැනීම මගින් පෙන්වුම් කරනවා. කිසියම් මග පෙන්වීමක් කරලා තියෙනවා. ලාභය, වාණිජත්වය, තරංකාරීත්වය පළවෙනි වීම විතරක් නෙමෙයි ඊට වඩා රට සමාජය වගකීමෙන් කටයුතු කිරීම ප්‍රතිඵලයි කියලායි මම දැක්කේ. ITN මාධ්‍යාලයේ සම්මානනීය නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වීම සම්බන්ධයෙන් කලාකරුවන් මෙන්ම ජනතාවද මෙලෙස අදහස් පළ කළා. සන්තෝසයි සංකීර්ණ චරිතයක් කළා සම්මානයක් ලැබුණාම මේක ලොකු සතුටක් ඉතින්. ඊතරම් කියනවා නා ITN එකට ස්තුතිවන්ත වෙනවා. මොකද පහුගිය කාලයක් තිබුණා හොඳ නිර්මාණ ඒගොල්ලෝ උදුර ගන්න තරමට එක්කහු කළා. channel එකක තියෙන්න ඕනේ හොඳ ගුණාංගයක්. නිකන් රසවින්දනයේ කියලා හිටම් මොනවා හරි කරන එකක් නෙමේ. ගෞරවාන්විත ප්‍රෙස්ටිජස් තැනකට එන්න ඕනේ එකක්. ඇතරම සතුටුයි මං හිතනවා මේ අවුරුද්දේ යම් තරඟකාරීත්වයක් පහුගිය අවුරුදු වලට වඩා තිබුණා කියලා මොකද හේතුව කූඹියෝ සහෝදරයා වගේ වැදගත් නිර්මාණ කීපයක්ම මේ තරඟයට ඉදිරිපත් වෙලා තිබුණා අපේ කලාකරුවෝ අපේ නිර්මාණකරුවෝ ඉන්නවා වැඩ කරන්න පුළුවන් මිනිස්සු වැඩ කරන්න වාතාවරණයක් නොලැබීම තමයි තියෙන ප්‍රශ්නේ ලංකාව කියන්නේ හොඳ සම්ප්‍රදායක් තියෙන හොඳ චරිතවත් මිනිස්සු ඉන්න රටක්. ඒ රටේ ඒ සම්ප්‍රදාය ඉස්සරහට ගෙනියන්න අද වෙනකොට රාජ්‍ය නාලිකාවක් විදියට ස්වාධීන රූපවාහිනිය විශාල මෙහෙවරක් කරනවා. කූඹියෝ සහෝදරයෝ කියන ඒවත් එක්කල තරුණ පරපුරේ පව ලොකු පෙරලියක් කරන ස්වාධීන රූපවාහිනියට ඇක්කි වුණා. ඔය විදියට ඉස්සරහටත් ලංකාවේ අනාගතයේ චිරස්ථිතිය වෙනුවෙන් හොඳ සේවයක් කරන ස්වාධීන රූපවාහිනියට ඉස්සරහටත් හැකි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ITN නාලිකාවට තවත් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. මේ විතරක් වඩා හොඳ වැඩසටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ස්වාධීන රූපවාහිනිය සේවයේ විකාශන ටෙලිනාට්‍ය අපි බලනවා මෙගා ටෙලිනාට්‍ය කලාවෙන් බැහැර වෙලා ලංකාවට උචිත විදියට ටෙලිනාට්‍ය ඒකේ නිෂ්පාදනය වෙනවා ශ්‍රී ලංකේය ඇසිදිසි මාධ්‍යකරණයේ ප්‍රමුඛයා ලෙසින් අපත් සමග රැඳී සිටින ශක්තියක් වූ ප්‍රේක්ෂක ඔබට අපගේ ප්‍රණාමය විදුලිපල සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලු සියල්ලට විසඳුම් ලබා දෙන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. විදුලිපල අමාත්‍යාංශයේ ඇති කිසිදු ගැටලුවක් යලි පත්වන අමාත්‍යවරයෙකුට විසඳීමට ඉඩ තබන්නේ නැති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. කොළඹ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මේ අමාත්‍යත ලැබිලා දවස් 71යි. නමුත් අවුරුදු 5කට කිසිම අලුත් යුනේ ජනනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ තිබෙන්නේ නැහැ. නැයික පාට ලයිට් කැපිල ගියොත් පණිනවා පවර් කප්ත කියලා. නැ අපිට මේක තව දවස් 8-9ක් විතරයි තිබෙන්නේ. අප්‍රේල් මාසේ 11 වෙනිදා වෙනකොට. ඒ තියෙන ඉල්ලුම අඩුවේවි. මට දීලා තියෙන්නේ බිම් බෝම්බයක් වගේ අමාත්‍යාංශයක වැඩ කටයුත්තක්. නමුත් මාස 2-3ක් යන්නේ ඉස්සෙල්ලා අපි ඉතාමත් සවිශක්තිමත් අධිතාලමක් තිබෙනවා. ඊට පසු වෙන විදිහේ අමාත්‍යතුමෙක්ට මේ වගේ ප්‍රශ්න කවදාකවත් ඇති නොවන විදියකට කටයුතු කරනවා කියන එක මම මේ අතින් මතක් කරන්න කැමතියි. පවතින වියලි කාලුණුණේ හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම ශීක්‍රින් පහළ බැස තිබෙනවා. විදුලි බලාකාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම අඩි 10ක් පමණ පහළ බැස ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. දහවන යවුන්පුරය හම්බන්තොට වීරවිල පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට මෙවන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මාර්තු 27වනදා සිට 31වනදා දක්වා පැවැත්වෙන යවුන්පුරයට ලංකාවේ දස දෙසින්ම තරුණ තරුණියන් සහභාගී වීමට නියමිතයි. 1984 වසරේදී එවකට යෞවන කටයුතු හා රැකී රක්ෂා කටයුතු අමාත්‍යවරයාව සිටි වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුවයි යවුන්පුරය ආරම්භ වුණේ. මෙවර යවුන්පුරය සඳහා තරුණ තරුණියන් 8300ක් සහභාගී වීමට නියමිතයි. යවුන්පුරය හරහා තරුණ තරුණියන්ට නායකත්වයේ පිළිබඳ අත්දැකීම් ලබා ගනිමින් තම පෞරුෂ වර්ධනය ක්‍රීඩා සංස්කෘතික අධ්‍යාපනික ව්‍යවසායකත්ව හා රැකියා අවස්ථා ලබා දීම සඳහා වූ වැඩසටහන් රැසක් නිර්මාණය කර තිබෙනවා.
අදවන විට සමාජ ක්‍රමයේ ගත්තාම මේ තාක්ෂණයත් එක්ක මේ දුරකථනයත් එක්ක සියලු දෙනා නිවසින් එළියට යන්නේ නැතුව දුරකථනයත් එක්ක තමයි තමන්ගේ මිතුරු කැල ඒක රාශී කරගන්නේ මුහුණු පොතේ තමයි තමන්ගේ මිතුරු ඉන්නේ ඇඟිලි තුඩු වලින් තමයි සියල්ල කරන්න යන්නේ ඉතින් එවැනි සමාජ ක්‍රමයක තරුණයා හෝ තරුණිය එළියට ගෙනහල්ලා ඔවුන්ගේ මෘදු ගුණාංග වර්ධනය කරන එක උඩුගම් බලා පිනනවා වගේ වැඩක් ඉතින් එවැනි අවස්ථාවක තමයි අපි ජාතික තරුණ සභාව හැටියට මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළා මේ නිවස්සල රැඳී සිටින තරුණයා හෝ තරුණිය එළියට ගෙනහල්ලා ඔවුන්ගේ මෘදු ගුණාංග වර්ධනය කරන්න මේ වගේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න ඒ නිසා එතන අධ්‍යක්ීම අධ්‍යාපනය පුහුණුව දැනුම ලැබෙනවා සේම ඔවුන්ට විනෝදය සතුට ඒ සියලු දේත් ඒකරාශී කළ තමයි අපි වර්තමානයේ මේ යෝන් පුර වැඩසටහන් නිර්මාණය කළ තියෙන්නේ කාලගුණ තොරතුරු යුරේනි පත්මසේකරගෙන් හෙට දිනේදී විශේෂයෙන්ම වයඹ පළාතේ මන්නාරම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා මේ පිළිබඳ විමසිලිමත් වන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ දෙවන වටවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණික තත්වයක්. දිවයිනට සුලන් හැමීම සිදුවනවා ඊසාන දෙසින් සහ නැගෙනහිර දෙසින්. සුලගේ වේගය පැයට කිලෝමීටර් 15-30 අතර අගයක් ගන්නවා. මේ සූදානම හෙට දිනේදී ප්‍රධාන නගර කිහිපයක බලපෑමතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk